වෙළඳ පොලේ සහල් හිඟයක් ඇති බවට ඇතැම් මාධ්‍ය පසුගිය දින කිහිපේ ප්‍රචාර ගෙනියනු ලැබුවා. එහෙත් සහල් තොග ගබඩාවල පවතින අතර වෙළඳ පොලේද කිසිදු හිඟයක් නැති බවටයි වෙළඳසල් හිමියන් පවසන්නේ. සියලුම සහල් වර්ග පාලන මිල යටතේ මිලදී ගත හැකි බවටයි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ. මෙම පසුබිම යටතේ කුමන්ත්‍රණකාරී ලෙස නිර්මාණය කරන ලද වෙළඳ මාෆියාව අවසන් කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ පවසනවා. මේ රටේ ජනතාව අවුරුදු 40ක් 50ක් પરම්පරා දෙක තුනක දේශපාලන නාමයන් වලට හිර වෙලා ඉඳලා නැවුම් බලාපොරොත්තුවක් එක්ක අද හුස්ම ගන්නවා. අපි වහල්භාවයෙන් නිදහස් වෙයි කියලා සැනසුම් සුසුම් හෙලන්න ගත්ත විතරයි වෙළඳ මාෆියාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ රජය කිසියම් බලාපොරොත්තුවක් තියෙනවනම් අලුත් ගමනක යන්න මෙන්න මේ කියන වෙළඳ මාෆියාව නැති කළ යුතුමයි. වෙළඳොත් එක්ක ඩීල් දාන නිලධාරීන් ටික පිළිබඳව හොයලා බලන්න ඕනේ මේ ආණ්ඩුව. මේ වෙළඳ මාෆියාව නවත්තලා පාරිභෝගිකයොත් එක ආණ්ඩුව හිට ගන්න ඕන. බිත්තර අතිරික්ත තොගද මේවන විටත් පවතින බව බිත්තර නිෂ්පාදකයන් පවසනවා. එම තොග වෙළඳ පොලට පැමිණියද කෘත්‍රිම මිලක් නිර්මාණය කිරීම සඳහා ඒවා සංගවා සිටින බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මෙය රජ්‍ය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සැලසුම් සහගතව සිදු කරන්නක් බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. මිල ඉහළයාමට හේතුව වුණේ සීත ගබඩාවල ගබඩා කරලා තිබිච්ච බිත්තර මේ උදවිය බලාපොරොත්තු වෙන ආකාරයට පාවිච්චි වුණේ නැහැ. ඒ හේතුව නිසාම බිත්තර ලක්ෂ 5 ගානේ මේ කට්ටිය එළියට දැම්මා. ඉක්මනින් අලෙවි කරගත්ත රුපියල් 20 ගානේ එහෙම අලවි කරලා රුපියල් 20 ගානේ හොඳ බිත්තර එකතු කරගත්තා. මොකද ඉදිරියට එන උත්සව සමයේදී වැඩි මිලකට බිත්තර අලවි කර ගැනීමේ චේතනාවෙන් මේක රජය අපහසුතාවයට පත්කරන්න කරන දෙයක්. මම රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා පුළුවන් නම් මේ බිත්තර ගබඩාවල තියෙන බිත්තර පාරිභෝගික අධිකාරියත් එක්ක ගිහිල්ලා බටලලා මේ උදවියට නිසි දඬුවම් දෙන්න. බිත්තර මිල පාලනය කරන්න නම් මේ සීත ගබඩාවල තියෙන බිත්තර ටික වටලන්න. එතකොට වෙළඳ පොළට බිත්තර එනවා. පදනම් විරහිතව භාණ්ඩ මිල ඉහළ නැංවීමට වෙළඳුන් උත්සාහ දරුවොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කරන්නේ. කවුරු හරි නිෂ්පාදකයෙක් තමුන්ගේ නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සාමාන්‍යයෙන් වෙළඳපළට එවන්නේ නැත්නම් ඒවා ගබඩා කරගෙන එහෙම නැත්නම් ශීතාගාරවල තියාගෙන ඉන්නවා නම් ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරිය අනිවාර්යයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ පියවරට යන්න කලින් අතරම අපි විශේෂයෙන්ම දැනුවත් කරනවා වෙළඳපළට සාමාන්‍ය විදිහට බිත්තර එන එක වළක්වන්න එපා. මොකද නිෂ්පාදනයේ අඩුවක් නැත්නම් විශාල මිල වැඩිවීමක් කොහොමත්ම වෙන්න බැහැ. එහෙම ශීතාගාරවල බිත්තර ලොකු ප්‍රමාණවලින් උත්සව සමයකදී සපයන්න ගබඩා කිරීමක් අවශ්‍ය වෙයි. විධායක මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ ජාතික ජනබල වේග රජයක් යටතේ පාරිභෝගික ජනතාව කොල්ල කෑමට කිසිසේත් ඉඩ නොතබන බවයි. අපේ රටේ පාරිභෝගිකයාට අවශ්‍ය කරන පාරිභෝගික ද්‍රව්‍ය ලබා දීමේ වගකීම රජයේ සතුයි. නිසා මාෆියාවන් හදලා රටේ ජනතාව කොල්ලකන් හදනවා නම් ඒවට ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් තුල ඉඩ හැබෙන්නේ නැහැ. නිසා මේ වෙනකොටම ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියත් සතොසත් වෙළඳ ඇමතිවරයාත් මැදිහත් වෙලා තියෙනවා. මේ සහල් මාපියා හදලා මේ වීමිල හරහා සහල් මිල පාලනය කරන්න හදන ක්‍රියාමාර්ග හැමදාම රටේ වුණා. ඒකට අවශ්‍ය කරන විසඳුම් ගන්න ජාතික ජනබල වේගයේ ආණ්ඩුව ඇතුළේ මැදිහත් වෙලා තියෙනවා. ඉතාම ඉක්මනින් මේකට උත්තරේ හම්බ වෙනවා.